ස වස වැඩවා හ සංගර රයි ර අපින්නත් ෞද्र ෞदරයනි අ ද සඳ ාගේ අප මන් වාසනාවන් ර රීම සහ අපගේ දමන් මාर्ග වැඩ දුून කර ගැනීම සඳහා අප අनු කම්පාාව ර र् දේශ කරීමට වැඩवा කරාව. ප ත ර වාම හන්ස සිද න තිපද ම ර පි ගසින ධ පතා ස්වාම ස රධනා කරසිට අප සි ප ල පේට ඉන්නතුර පරම ගහම් බීර भි ධරම දේශනාව ද කර පයින් ල ස ග පර ස පම ති සහිත පච න සම්පති පහිතන්නට නමස් කාදීගන්න සාध. Namo tas bhagavatu arahatu sama sambuddhas. Namo tas bhagavatu arahatu sama sambuddhas. Namo tas bhagavatu arahatu sama sambuddhas. Buddhan saranam gacchami. Buddhan saranam gacchami. Dhamman saranam gacchami. संघं संघं गच्छामि गच्छामि शरण गच्छामि गच्छा द्वितीय बुद्धन शरण गच्छामि बुद्धंगा द्वितीय पिदम शरण गिधम शरण गच्छा द्वितीय पिता शरण गृह शरण

सरन पानाति संपूर्ण पनाथिपथ वीरमणिशिका पदा सामी රමණ ක්පදන් සධ අඩින්නදානාවිරමනී සික්ඛපදන් සමාධයාමි අිරමන ක්ාපදන් සමාධයාම කාමි සුමිච්චාචාරාවිරමනී සික්ඛපදන් සමාධියමි ේු මිච්චාචාරා වරමණී සික්ඛාප දැන් සමාධයාම මසාබාධවිේදමනී සික්ඛපදන් සමාදයාමී සාපාධවරමණී සික්ඛපදන් සමාධයාමී සුරමීරයේ මචිපමා ඩට්ටනාවීරමනිි සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජපමාදට්ටා නවේරමණී සික්කාපදන් සමාධයාම මීතිසදෙනෙ සහිත වූරන සයිත පංචසීලය පං සී මාහාර්දපල මාර්ග පල නිවන් අවබෝධ වීම පිණිසමැන් පේතු වේවා පිශරණීන සද්ධීන් පංචසීලන් දම් අන්සාදුුකන් සුරක්කි තංකත්වා අපමාදේන සම්පාදීත සමන්තාචකවාාලි සු අත්‍රගච්චන්තු දේවතා සදධම්මංමුනිරාජසේ සුනන්තු සක්දමොක්ක දම් දම්ම සබනකාලු අයන් බදන්තා දම්මා සවනකාඩු අයන් බදන්ත දම්මා සවනකාලු අයන් බදන්තා නමුතසේ බගවිතු අරහතු සම්මා සම්පුද්ධසේ නමු තසේ භගවෙෙතුූ අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගවෙතු වරහතු සම්මා සම්බුද්දසේ කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නි අබුඩාවිිවද පරීංි සුපින්වත පෙන් දම්මික ගමගේ මහත්මානං එදා අබර මහත්මය සංන්ති ගමගේ මහත්මය සත්වසපුුණණනිවන්තයෝ සංවිධානයකන අභිධර්ම පාඩම් මාලාව අසු එක්වන පාඩමයි අසු වන පාඩමයි අද දවසේදීත් ආරම්භ කරන් ලබන්නේ අදත් රත්නපුර මිනිපුර අමාසාන්ති්‍ය තක් වනාරන්න සේනාසනය සිට අපත් අපසිස්සේ අපරැක ප්ඥාසාර පොරිිහාමුදුරුවොත් මේ විසස සම්බන්ධ වෙනවා මතු අද උපාධාන කැනයි කියලා දෙන්නේ ඉස්රහට අපි පටච්ච සමමුපාද ධර්මය ගැන ඉගෙනගන්නකොට උපාධාන කියන මාතුකාවේ කරුණු ගොඩා අපට දැනගන්න සිද්ධ වෙනවා උපාධානය ගැන මොකක්ද කියලා උපාධානකන මාතුකාවට එනකොට අපිට උපාදාාන හතරක් ගැන කතා කරන්න තියෙනවා ලේසියෙන් අත්හරින්නේ නැති මොනව හරි දෙයක් තදින් අල්ලගන්නවා නම් ලේසියෙන් දෙයක් අත්හරින්නේ නැතිවිදිහට ඒ තදිින් අල්ලගත්තදේ හඳුන්වන උපාධනය කියලා. එක ලේසියෙන් අත්හරින් නැතිවිදිහට තදිින් අල්ල ගන ධර්මතාවය. ඒවාගේ ධර්මතා අපිට හම්බවෙන හතරා කාමූපදාන දිිට්ටු උපදාාන සිල්ල අබද ූපදාන අත්තවාද උපදාන. කාමූපදාන, දිිට්පාන සීල අබතු උපධන අත්්‍යවාද උපදාන කියලා එතකොට රූප සබ්ද ගන්ධ රස ඉස්පරස වගේ වස්තු තදිංගන්න ලූබය කාමූපදාන වෙනවා දැන් අපි රූප බලන්නේ ඇහන් එතකොට සබ්ද අහන්නේ කණින් ගණසුවෙන් දැනගන්න නාසයෙන් හසේ දනගන්න දිවෙන් ශරීරෙන් දැනගන්න ස්පර්සය එතකන මේ කාමවස්තු පහ තදින් අල්ලගන්න ඇලීම ලෝබය හිතේ යෙදිනකොට ඒ ලෝබේ තදිින් යෙදෙද්දී ඒක කාම උපදාන කර තමයි හඳුන් වන්නේ ලේසියෙන් අත්හරින්නේ නැති විදිහට ලෝබය යෙදන හින්දා ඒ වගේම තවත් අය මේක ඇත්තම කියලා තදින්ම ගන්න වැරදි මත තියෙනවා ඒ අයි හිතනවා මේක ඇත්ත මයි කියලා දැම් මහපොළොව සමහර හිතනවා තැටයක්මයි කියලා සමහරය හිතනවා මේ මහපොළොව කවුරු හරි මැව්වා කියලා ඔය වගේ තදින් අරගත්ත සමහර වැරදි මත තියෙනවා අදහස්තියෙන ඒව දිට්ටු උපදාන වෙනවා ඒ වගේම සසරින් එගොඩ වෙන ගමනට නිවන් දකින්න මාර්ගයවෙන්නේ නැති එක් අපාගාමීවෙන්න මාර්ගය නැතන් සසර තවදුවටත් ඉන්න සිද්ධ වන මාර්ගය එහෙම වෙන මිත්‍යා වැරදි හික්මීමේකම තියෙනවා මිත්‍යාසීල මිත්‍යවෘතයන් ඒ වැදි හික්මීමේකම වරදවා තමන්ව හික්මවාගන්න උත්සහකනේ වැරදි හික්මීමේකම සීලබ්බ තූපදාන වෙනවා එවගේම මේ රූපේ හරි වේදනා සඥඥා සංකාහර විඤ්ඥානූ හරි ආත්මේ මම කියල තදීම්ම අල්ල ගන්න වැජි ස්වභහරයක් තියෙනවා ආත්මේ කියල මම කියල මේක ගැන දන් නැතිහින්ද එකම රූපය අත්තියන්නේ එකම හිතාක්තියෙන්න්නේ එකම චෛතසික ධර්ම ගොඩාත් තියෙන්නේ ඔයවාගේ වරදවා ගන්න හින්දා ඒ දැඩිසේ ගන්න ඒ සභභාවේ අත්්‍යවාදූපදානය වෙනවා එතකොට මෙතන මේ කියවෙන්නේ චෛතිසික ධර්ම විදිහටනා චෛතසික දෙකා එක ධර්මතා දෙකා කාමඋපදානය කියන එකෙන් කියන්නේ ලෝබ චෛතසිකය එතකොට පදාරසීල ලබ ූපධන අත්තවාද ූපදාන කියන තුනෙන්ම එන්නේ දිිට්ටිය එතකොට ලෝභචෛතසිකය දිිට්ටි චෛසකය කියලා චෛතසික දෙකක් තමයි මෙතන අපට හම්බ වෙන උපාදාන හතලෙදී ලෝභ චෛතසිකේ හම්බ වෙනවා දිට්ටි චෛසකේ හම්බවෙනවා එතකොට උපාධන ඇතිවෙන්නේ තන්හාව තියෙද්දී තන්හාාව ඇතිවෙන්න නං වේදනාව ඕන වේදනාව ඇතිවෙෙන්න්නනම් පස්සේ ඕන පස්සේ ඇති වෙන සලා එතනේ ඕන සලායතන ලැබෙන්නේ නාමරූප ධර්ම තිබ්බෝත් ඒ නාමරූප ධර්ම ලැබෙන්න්න නම් ප්‍රතිසන්දිි විඤ්ඥානයක් ඕන වෙනවා ප්‍රතිසන්ධි විඤ්ඥානයක් දිගින් දිගටම ලැබෙන්න්න නම් සංකාර ඕන වෙනවා සංකාර ඇතිවෙන්න නං අවිද්‍යතන්හාවං ඕන වෙනවා එතකො උපාධානයේ ඇතිවෙන්නේ තන්හාව තියෙද්දී තන්හාාව නැත්නම් තදිං අල්ලා ගැනීමක් වෙන්න නැහැ එතකො ආධන දැන් උපාධන කියන එක ආධාන කියෙනවනේ ආධාන කියන වචන තේරුම තමයි ගන්නව කියන එක එතු උපාධන කියන වචනය සම්පූර්ණයෙන්වෙන්නේ අරමුණ දැදිව අල්ලා ගන්නව තදිින් ගන්නවා කියන එක උපාධාන කියන්නේ අරමුණ දැඩිවල්ලා ගන්නවත් අදින් ගන්නව කියන එක ආධාන කියන වචින තරුම ගන්නම කියන එක එතකොට මෙතන උපාධාන කිව්වහාම ඔය ඇත්තන්ගේ සිත්වල යෙදෙන චෛතසික ධර්ම අතරේ අකුසා චෛතසිකවලේන ලෝභයයි දික්ටියයි දෙක තමයි එන්නේ දැන් තන්හාව කියන බයානක එකත් තන්හාව එක සි අට ආකාරයක් වෙනවා කෝමද තන්හා විකසි යට ආකාරයක් ඉන්නේ කාමතන්හා බවතහා ඉබවතන්න ඇද තන්හා තුළත්වයනවා කාමතන්හාාව කොමද තන්හා විකසි යට ආකාරයක් වෙන්නේ කාමතන්හාව රපතන්හා සබ්දතන්න ගන්ධතන්නා රසදන්න පොට්ට අබතන්හා දම්මතන්හා විදියට හය ආකාරයක් වෙනවා බවතන්හාවත් රූප සද්්‍ය ගන්ධරස ස්පාස දම්ම විදිහට හයආකා අඩයක් එෙනවා. විභවතන්හාවත් රප සද්්‍ය ගන්ධරස ඉස්පාස දිරට හයාකාරක් වෙනවා. එතකොට හයවරක් තුන කියයද එතකොට හැවරක් තුුණ දහටයකෙන අධ්‍යාත්මික දහටත් තියෙන බාහිට දහටත්තියෙන ආධ්‍යාත්මික දහටයි බාහිර දහට ඒක තු හා මුොක්කොම කියද දද ඇගලිවලින් හරි දාන හත්ලකය එතකොට ආධ්‍යාත්මික තිසායකුයි බාහිර තිසායකුයි අධ්‍යාත්මික දහටකුයි බාහිර දහටක්‍රිය වල තිංසායක්ක වේ දදි එතකොට අතීත තිස්සායකුයි වර්තමාන තිස් සයකුයි අනාගතතිස් සයකු යනවා. අතීත තනාතිස්හයක් වර්තමානතන්හාතිස්හයක් අනාගත තන්හා ති සයක්. තිස ඒව තුනක් එක තුනහම කියද එතකොට ඔක්කෝම තන්හා කීය තිනාද එකසිය අට ආකාරයක් තියෙනවා ඔය එකසියා අටාකාර තන්හාව, වැඩුණ හම තමයි ඒ තන්හාවම වර්ධනය වනාට පස තමයි උපාදානය වෙන්නේ එ තන්හාවෙන් පිරිච්ච පුද්ගරයෝ රූප සද්ද ගන්ධ රස ඉස්පාස ධර්ම කියන මේ අරමනු හැ තතින් ගන්නවා හිත තුළ මේ තන්හාව ලෝබය තියනකට්තිය රූප සබ්ද ගන්ද රස ඉස්පාස ධර්ම කියන අරමුණු හම්බුණන හම ඒවා මේ රූපධර්ම නාමධර්ම මේ වේදනා සංඥා සංකර් විඥ්ඥානයෝ රූපයෝ හේ තුෝගින් හටගන්නේයව ඒ වගේ ඇත්තන මේ දකින ඇත්ත ගන්නේහ තන්හාාවෙන් පිරිිචගත්තය ගන්නේ ඇත්ත විදි ඇත්ත ගන්න ඇත්ත විධහතඒ අය ගන්නේ අර තියෙනද ඇලි මේ අල්ලා ගන්න එක තියෙන දේට ඇලෙන ගාතිය ඒ ඇලෙන ස්වභාවයක්තම ඇති කර ගන්නේ ක රූපවලට සබ්ද ගන්දරසේ ස්පාස ධර්මවලට යයි ලෝබේ ඇතිකද ගන්නවා තන්හා ඇතිවෙනවා ඒ තන්හාව වැඩනහම ඒක උපාධානයක්ම ලේසියෙන් ගලවන්න බැරි විදියටඒක වෙන් කරන්න ගලවන්න මුදවන්න බැරි තරම් තදින් ගන්නවා ඒ උපාධානයට පත්උරු තන්හාවා කියාන අතිසෙහිීම බලවත්තිකා. දැන් තන්හාව ඇතිවෙලා ඒක වැඩිලා වර්ධනය වනාට පස්සේක දැඩිව ගත්තාහම ඒක ලියසිෙන් ගලවන්න පුළුවන් එකක් නෙමේ ඒක අති සීම බලවත් ප්‍රච්ච ධර්මතාවයක් ඒක දුරකනවා කියන එක භාග්‍යවතුන්හන්සේ නමකටවත් කරන්න පුළුවන් කමක් ඇති දෙයක් නෙමේ මොකෙද තන්හාව ඇතිගුරගත්ති ඒ අය උපාධානය කරගෙන් තියෙන A අය. ඒඇගේ චිත්ත සන්තතිවෙලර වරදවාගත්ත කාරණාවත් දැඩි ලෝබයත්. දිිට්ටියයි ලෝබෑඇත් තධින්තියෙන හිදා. ඒ අදිින් ඒ කට්ටියක අල්ලගෙන ඉන්න තාක්කාලය භාගිවතුන් වහන්සේ නමකටවත් තේකිීවත් කනුව කෙනෙකල හෙසි පහසු දෙයක් නෙමේ මොකද සමහාරකට්ටියය මනුස්සලෝකනාන් තන්හාඋපාදාන ඩැඩිුවන්නවා සහරයේ තන්හාඋපාදාන දැඩිවෙහින්දා අද මේ වෙන කොට අහේතුක දුගතිතැන් ඔොල සතරපා ගටවඉන්නවා තවත් කට්ටිය මනුස්ස විනිපාතික තැන්ව හේතුක සුගති විදිහට අඳුගොලවාදී විදිහයට ඉන්නවා තව සහාර දිහේතුක ඉන්න එතකොට එකේ කෙන තම්ම තමන්ට ඇතුරු තන්හා උපාධානයන්ගින්ද එකඒක විපාක ලබාගෙන එකඒක විදිහයට නාමරූප දරම් හැඩ ගස්වාගෙන අන්න ඒවගේ තත්වයක තියෙන තන්හා උපාධනාදිය බුදුරජාණන් වහන්සේටවත් එහෙම ඉවත් කරන්න පුොළුවන්කමක් නැහැම් වැඩුණු තන්හාාවට වඩා නොවැඩුණු තන්හාාව දුර්ුවල එකක් දැන් තන්හා වැඩනාට පසයක උපාධානය වෙනවා. හැබයි උපාධානය වෙන්නේ නැතුව නොවැඩුණු තන්හාාව දුරුවලේකා දුරුවල තන්හාාවක් නම් කෙනෙක්ට වෙනස් කරන්න පුළුවන්. භාගමතුන් වහන්සේගේ මැදිහත්වීමෙන් දුරුවල තන්හාව වෙනස්වෙනවා සමහරෑග උපාධන වෙලාව එෙනකම් බලංගින්ඩ වෙනවා. සමහර අයට වෙලා වෙනකම් බලාංගින්න වෙනොදෑ අංගුලි මාල වගේකටයක උපාදාානයෝ දුරුුවල වෙනකම්ම බුදුරජාණන් වහන්සේ බලාගෙන හිටිය. පස්්චිම විකය විියයට හිටියය කෙනාටත් ඒක අංගුලි මාල වගේ පස්්චිම භවිකයාටත් බුදුරජාණන් වහස බලාගෙන හිතිය ඒවාගේ දුර්ුවන වෙනකාං බලාගන්න ඉන්න වෙන නැත්තම් දුර්ුවල කරගන්න වෙනවා දුර්වල කරනවා කිය එක ලහෙස දෙයක් නෙමේ ඒ අඇගේ තියෙන දුෂ්ටි ඒ අය අයින් කරගන්න නෑ ලේසියෙන් ඒ අගේ තියෙන් තන්හා ලෝභකාන් ලේසෙන් අයින් කරගන්න ඒ අයින් කරගන්න නං යාලට ප්‍රඥාව ඕන වෙනවා. යම් කිසි අරමුණක නැවත් නැවත තන්හාාව ඇති වුණොත්. ඒක වැඩිල බලවත් වනාට පස්සේ හොල්ලන්නවත් බැරිවිදිහට තොද්ද බලවිදිහට බලවත් වෙනවා. එක කියන්නේ යම් කිසි අරමුණක රූප අරමුණක හරි සබ්ද අරමුණක හරි ගන්ධ රස ඉස්පාස ධර්ම අරමුණක තන්හාව ඇති වනාට පස්සේ, ඒ වැඩිලා බලවත්වෙන කොට හොල්න්නත් බැරි තරන් බලවත් වෙනවා. එතකොට හොඳටටම වැඩිලා බලවත් වෙච්ච තන්හාාව තමයි උපාදාානය වෙන්නේ. එතකොට හොඳට වැඩිලා බලවත්වෙච්ච තන්හාාව උපාදාානයක අදිය උපාධානය කොටස් හතරක් වෙනවා කාම ූපදාන දිට්ටු උපදාානය සීලබ්බතු උපදාන අත්තවාද උපදාන. දුරුවල තන්හාාවක් හතගත්තාම වැඩුණු තන්හාවක් වන්නේ ඒක. එ දරුවල තන්හාාවක් හටගෙන ඒක තමයි වැඩුණු එකක් බවට පත්තෙන්නේ. එතව රභ්‍යන්තරායතන බාහිරායතන සම්පස්සයන් එකතියෙන විඤ්ඥානයේ වේදනාව ආදියහින්ද තන්හාව හටගන්නේ නැත්නම් මේ වැඩුණු තන්හාවන උපාධානයක් හටගන්දි නෑ. මේකිවේ කාමූපදාන ඩිට්ටූපදාාන සීලාබ තූපදාාන අත්තවා දූපදාාන විදිහට හොඳටම වැඩිලා වර්ධනය වෙලා ඉතාම තදබල විදිහට ලෝබයයි දිිට්ටියයි ඒ සන්තාානවල යෙදනතත්වයට එන්නේ තන්හාවැඩලනි එතකොට ඒ තන්හාාව ඇතිවෙන්න වේදනාව ඕන වෙනවානේ එතුන වේදනාව ඇතිවෙන්න පස්සේ ඕන වෙනවානේ ඒ විදිහයට ආයතන හයත්ත ඕන වෙනවානේ අධ්‍යාත්මි කාආයතන ඕන වෙන බාහිර ආයතන ඕන වෙනවා ඒ අධ්‍යාත්මි කායතනයි බාහිර ආයතනයි ඒ අරමුණු ඉක්කීම හැපිලා ඒ ඇතිවන වේදනාව තන්හාදී ඇතිවු නැත්තන් අර වැඩ පිළිවෙල උන්න නැත්න තන්හාාවක් ඇතිවෙන්න ඒක වැඩින් නතකොට කාරන්න නැහැ මේ කිවවතික පැහැදි විතන තෙවුණද හොඳට තැ කාමඋපධනය ගිස්තර කර හදැන් ඉටලින් තෙවුනාද කියන්න කාමප යතන බාහිරයතන එ වර්ධන . ඩැන් ඔය ඇත්තගේ අ්‍යන්තරායතන හයත්වයෙනවා. එතමයි චක්කායතන සෝතායත්න ගහන ජීවහකාය මනා එතන. එතකට බාහිදායතන හැත්වයවා. චක්කායතනයට රූපය සෝතායත්නය සබ්දය ඔය විදිහට ගන්ද රස ස්පස දන්න. එතකොටට ඔය ඇත්තන්ගේ ඇහේ කළුවිංගිදියාව මැඳ උකුණ හිසක් වගේ පැතිර පවතිෙන තැනකයි බේ චක්කු වි්ඥානයේ පහළවෙන්න ඕන එතකොට ඒ පසාද රූපය චක්කු උපසාද එතක ඇස ඒ වගේම චක්කු විඤ්ඥානය එතන පහළ වෙනවා බාහිර රූප අරමුණක් එක්ක එතකො තුනම එකට එකතිවෙන්න නම් ඒ විඤ්ඥානයේ තියෙනවා පස්සේ ඒ කියලා අරමුණේ හැපෙන ස්වභාවයක් එතකොට ඒ පස්සේ කෙන චෛසක ඒදන්න ඕන ඒ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ ඒත්න ඒ විඤ්ඥානයේ වේදනාවත්තියෙනවා ඒ අරමුණ රසවින්න ස්වභාවයා ඒ චක්කු සම්පස්සජ වේදනාව එතකොට ඒ ඒ වේදනාදීම ඇතු නර්බස් සම්පටිච්චෙන් සන්තිනවොත්ත පන ජවන් සිත්තාදේ කියාපටිකාටීනකොට ඒතැන ඇතිවෙනවා ඒක පිළිබඳ ඇලීමක් ඒක පිළිබඳන්නේ ජවනයං වලදී ලෝබේ ඇතිවෙනවා. ඒ ලෝබේ ඇතිවේද්දිී ඒ ඇතිවන ඇලීම. ඒ ඇතිවන ලෝභය තන්හාවෙනව එතකොඩේ තන්හාවත්යක කලින් 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 බවපුර උද්දහෝ මේ ජීවිතය ඇතු වුණු කලින් ස්වභාවයක් වුව ඇලන්න තිෙන ආශ්‍රවධර්ම අනුසේ විදියට පල්ලවී උමතුවෙන් විදිහ තියෙන ධර්ම නිසා හෝ ඒකෙනගේ ඒ තන්හාව හොඳට වැඩිලා තියෙන සන්තානයක් නම් ඒ වගේ වට ගොඩක් කැමතිනා ඒ වගේ දේවල් පස්සේම ඒ ලෝබය ඔස්සේ චිත්ත සන්තතිය මෙහවමිඉන්න කෙනෙක්නාම් ඒකෙනට අර තන්හාවවාර්ධනය වෙලා කාමූපදාාන යිට්ටූපදාන සීල අබතුූ පදාාන අත්තවාදූපදාාන විදිහට චිත්ත සන්තතිය ගොඩ්නැගල තියෙන ඒ දිට්ටි ලෝබ චෛතසිකවල බලවත් කමානුව පංචකාම සම්පාත් ගයන ඇතිවන දැඩි ලෝබයහෝ එහෙමන ඇත්නංඒ ින්දිට්ව උපදාන සී ලබතු උපදාාන අත්වවාද උපධාර විදියට දැඩිසේ ගානය කර ගැදීම කරගෙන නැවත්ත කර්ම බව උපත්තිභාවි්‍යයට ඇතිවන ජවන් චේත්නාවට දිත ධමවේත්නය විපාහක උපාජවීත්නය විපාක අපරාපරියවේති විපාක විදියට දිගින් දිකටම කරම බව උපති බවසා ජාති ජරාර්මානාදිය සිදුවමින් නාමරූපධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වෙන පැහැදිල්ද හේහන්ස ගොඩාක් ඉනගට කාමූපදාන කාම කියන වචනයට තේරුම් දෙකක් තියෙනවා එක තේරුමක් තමයි කැමති වෙන්න ඕන ඇලුම් කළ යුතු කියන එක අනෙක් තේරුම තමයි ඇලුම් කරන තදින් ගැනීම කරන තන්හාව කියන එක එතකොට කැමැතිවිය යුතු වස්තු වූ කාමේ තදිින්ගන්නා ධර්මය තමයි කාමූපදානය වෙන්නේ ඇමතිවේයුතු වස්තු වුණු කාමයට පංචකාම සම්පාත් තදින් ගන්නා ධර්මය තමයි කාමූපදාානය වෙන්නේ.ො තදිින් ගැනීමකන තන්හාව කාමූපධානය වෙනවා. කාමූපධානී කියල කියන්න අපි ලෝබේට නැත්තන් ලෝභ චෛතසිකේට. ලෝබයේ දියුණිවෙච්ච අවස්ථාව තමයි කාමූපදානේ. ලෝබේ දියුණ වෙච් අවස්ථාව ලපටිය අවස්ථාවක්නෙම හොඳට මුහකුරාගේ අවස්ථාව. තමන් පියකන එඋපභෝග පරිභෝග වස්තු පිළිබඳව ඇති බලවත් ආසාාව. සත්ත සන්තාානයක ලෝබේ දියුණ වෙලා වැටු නාට පස්සේ, ඒ තන්හා විවත්කනක ලේසිනෑ කෙනෙක් එක සන්තාානක ලෝබය හොඳටම දියුණු වෙලා වැට නට පස්සේ, වැඩුණු තන්හාව උපාධානය වෙලා එතකොටේඒක දැඩිවාරගත්ත මේ ස්වභාවයක්ත්තියෙන්න්නේෙ ඒක ලිය සෙන්න්නං අයිංකරන්න බැකෙනෙක්ත ඉනිසා තමන් තමන්ගේ සන්තාානයේ පරිසංකරගන්නට ඕන මේ වගේ උපපාධාන තත්වයකට පත්තියෙන දෙන්න ඇතුව නිතරම ප්‍රඥාවෙන් නුවනින් විමසා බලන්න ඕන හැම්මදේීම. නුවන නුවනට සමකරන්න පුළුවන් තව දෙයක් නෑ ඒසා නුවනම තමයි නිතරම හැමවෙලාවකම ඉදිරියෙන් තබාගන්න ඕන දැන් කාමූපදාානය කිරුවා. ඉළඟට දිිට්ටු උපදාානය. යම්කිසි ධර්මයක් තියන විදිහට හරියට දකින්නේ නැතිව මිත්‍යාදුස්තියෙන් අරගෙන ඒක දැඩිවල්ලගන්න වනම් ඒක දිට්ටු උපධානය වෙනවා. යම්කිසි ධර්මයක් තියන විදිහට තියෙන ආකාරයෙන් දකි නැතුව ඒකට වෙන වෙනආකාරයක් දාලා වනාකාරයක් හිති මවාගෙන වනාදහස්සක් අරගෙන තියෙනදේ වරදවා දකින ස්වභාවය මිත්‍යා දුෘෂ්තිය වෙනවා. දැන් අපි කියමුූන් අපේ ගීච්ච ජාතකයහෙම තියෙනවා මේ මහපොලෝ රවුන් කියලා. අපේ ත්‍රපිටිකේ හම්බ වෙනවා. එවන සමහර ආගංවලු ගන්නන මේක තැටියක් කියලා. මේක භූමි තිස්සේක තියෙන සක්වල කතාවක් කියලාක් මේ වගේ සක්වලවල් ලක්ස කෝටි ගන්නයෙන්ටාව තියෙනව කියලා භාගවතුන් වහස දේශනා කළ තිපිටකේ තියෙනවා වෙනත් කිසිම ආගමක දර්ශනයක හෙම ගැන්නේ මක්නේ නමුත් මෑතකාලේ යම්යම් විදිහට දියුණුවමින් ගන රයක්ක්ෂණක මෙවලන් එක්ක ඒ ඔක්කෝම ඇත්ත විදිහයට පේනවා. අනි තොක්කෝම ඇත්තටම තියෙනදේ වරදවා තමයි අරගෙන හිතලා තියෙන්නේ. එතකොට යම්කිසි ධර්මයක් තියෙන විදිහට නිවැරදිව දකින්නේ නැතුව ඒක වැදිවිදිහට දකිනවා නම් වැදිවිදිහ දැකල ඒ දුෘෂ්තිය දැඩිව ඉන්නවනං ඒක අපි ඩිට්ටූපධානය කියලා කියන්නේ. ඩිට්ටූපධානයත්, සීලබතුූපධානයත්. අත්වවාදූපධානයක්ත් කියන තුනෙන්ම කියවෙන්නේ එකම ධර්මයක් වන දිට්ටි චෛත සිකය. ධර්මතා විදිහට ගත්තහම දිිට්තිි චෛස්සකය මෙතන කියවෙන්නේ. දිිට්ටූපධානයත් සීලබතූපධ අත්තවාදූපධානයත්. එතකොට සීලබතූපධානයට අත්තවාදූපධානයට අයිතිවෙන්නේ නැති දසවස්තුක මිත්‍යා දෘෂ්තියක්ත් තියෙනවා. අන්න ඒක අපි මෙතෙන්දි දිට්ටුූපදාානය විදිර කතා කරන්න ඕනෙ. දසවස්තුක මිත්‍යා දුෂස්තේ ගැන දම්ම සංගනීප කරනේ මෙන්න මෙහෙමේෙනවා. දීමේ පලයක් නැහැ නත්ති දින්නං. මහාදාන පූජාවන්ගේෙන් පලයක් නෑ නත්ති ඉට. ඇතිද්ගාකයන් කැඳවලා දෙන දානයේ පැමිණි ආගන්තුකයින්ට දෙන දානේ ආවාා ඉවාහා ආදියයේදී මංගල්්‍ය පිණස දෙන දානය වගේ මේ වගින් පිියෝජනයක් නෑ ඇනක්ත් තිහුතං. දස කුසලේ දස අකුසලේ යන හොදනරක දෙකින්වන ප්‍රයෝජනයක් නෑ නැක්ති සුකට දුක්කටා අරන්කම්මා නම් පළන්විපාකෝ. මෙතන් දැන් දස කුසලය දස අකුසලේ ගැන කතාක ද්දී දස කුසලේවෙන්නේ මේ පරපණ නැසීමෙන් වලකීමක සතුන් වැැරීමෙන් වලකීම සොරකං කිරීමෙන් වලකීම පංචකාම සම්පත් වැදි ආකාරයට විදීමෙන් වලකීම එක් ගැනකාමේවර්දවා බුරු කීමෙන් වලකීම කේලාම් කීමං වලකීම පර්ස වචනකීමෙන් වලකීම හිස්සවත්න කතා කිරීමෙන් වලකීම දැඩි ලෝබිං වලකීම කේන් තියෑම වලකීම ඒවාගේ සම්යයක් දුෘෂ්්‍රිය වැරද ගැනීම එමන්න මේ කියනඒව තමයි දසවස්තුක මේ කුසලේ මේ දසවස්තුක මිත්‍ය දුෂ්ටියයට විරුද්ධවටියන සම්මාධීට්ටිය. එතකොට දීමේ ප්‍රයෝජනයක් නෑ අදී විදියට ගත්තොත් ඉතැ තියෙන් දැසවස්තුක මිත්‍යා දුෘෂ්තිියය දීමේ ප්‍රයෝජනයක් තියෙනවා කෙ ගත්තොත් ඒක දසවස්තුක සම්මාධීට්ටියය මහා ධාන පූජාවන්ගේෙන් ප්‍රයෝජනයක් තියෙනවා ඔය විදිහට විදිහට ගත්තොත් ඒක දසවස්තුක සම්ම ආදිිට්ටිය වැදි විදිහට ගත්තොත් ඒක දැසවස්තුක මිත්‍යා දුස්්ටය. ඉට පසේ පස්සනක පාලොව ඉන්න කට්ටියට නැවත එන්න මෙලොුවක් නැහැ නත්ති අයන් ලෝකු. මේ ලෝක ඉන්න කට්ටියට මානීම් පස්සයන්න පළලෝවක් නෑ නැත්ති පරෝලෝකෝ. අම්මට කරන හොඳ නරක දෙකින් පෙවපේ ප්‍රයෝජනයක්පතිඵලයක් නෑ නැත්ති මාතා. මට කරන හොඳ රක දෙකින් පලයක් නෑනත් තිපිතා. කලිම්භවයෙන් චුතවෙලා පසුභවයේ ඕපපාතික උපදිද සත්ව යෝනෑ නත්්‍යසත්තා ඕපපාතිකා. යම් මහනබමුණෙක් මෙලොවත් පාලුවත් තමං දියුණු කරගත්ත විසිස්්ට නුවනින් අවබෝධ කරගෙන හරියට නිවැරදිව දැනගෙන කියන්න සමත් අයින්නවද සංසුම් බවට පැත්පුුණෝ අනුලෝම පිළිවෙතට මැනවිින් පිළිපැත්ල ඉන්න ඒ ධාර්මිකෝනො පැවිදි මහන බමුණ මේ ලෝකෙ නැහැ. නත්ති ලෝකයේ සමන බ්‍රහක්මනා සමගගතා සම්මා පටිපන්නා ඒ ඉමං්චලෝකම් පරංචලෝකන් සයං අභිඤ්ඥා සච්චිකත්තා පහරේදෙන්ති. ේ තමයි දසවස්තු මිත්‍යආදුෂ්ටිය ඕකම යහපත් අ හොඳ පැතට ගත්ත දසවස්තුක සම්මාධිත්‍යය වෙනවා. දැන් අපි උපාධන දෙකක් කිව්වා කාමඋපධන දිට්ටූපදාන. දැන් කාමූපධානය ලූබජයින්සකේ දිට්ටූපදාානයෙන් අපි දසවස්තුක මිට්්‍යා දුෘෂ්ටියට අදා ලැවතියන චස්සිතයේ එක පැත්තක් ගැන කතාකඩා ැන් දිත්්ති චයස්සගේ තත් පැති දෙකක් තියෙනවා එයි එකක් තමයි සීල්ලැ්බතුූප දානය තියෙනදේ වැදිවිදිහට ගන්න ස්වභාාවෙන් එකක් සීලබතුූප දානය සත්්‍රයා පිරිසුදු වෙන්නත් සංසාරයෙන් එතර වෙන්නත් පිළිපැදිය යුත්තේ තිරසන් සත්තු වගේ ඉන්න එක නැත්තැන් තමන්ගේ ශරීරයට අධික විදිහට දුක්දනක ඒමනත්නා වැරදි බොහෝම කටුක දුක්කිිත වැරදි කරවෘර්ත සමාදංවනේක. මේ විදිහයට යම් කිසි මොකක්හරි වැරදි මතයක් මිට්‍යා දුෂ්ටයක් අරගෙන ඒක දැඩික්ව ගන්නේ එක තමයි සීලබ්බතුූපදාානය කියන්නේ. දැන් සත්වයාගේ පිරිසුඳ වීමට සසරින් ඉගොඩවෙන්නට තමන්ගේ සරීරයට අධික දුක්්දී මහරි සත්තුවාගේ ජීවත්වනයක හරි කරන්න ඕන කියලා ඇත්තට මතීරදේ වැදිවිදිට දැකලා වැදිකමයකින් විමුක්ති්‍ය හොයන්නයනයක සීලබ්බතුූපදාානය වෙනවා. බුදපාණන් වහන්සේ වැඩහිටිය කාලිදි තිබ සීල් තූපදාන අතර අජ සීල ගූ සීල කුක්කෘත කුක්කුර සීලාදී සමාධානයන් තිබුණ එතකොට අජවත ගූත කුක්ෘූත වගේ එල්ුත සමාධන තිබ්බ එතකොඩ මේවාගේ වෘත රැකීමෙන් සසදිීන් එගොඩ වෙන්න පුළුවන් සසර පිරිසුදු කරගන්න පුළුවන් කියලා වැලදි වටහා ගැනීමක් තිබුණ ඒක සීලාබ්බතුූපදානේ දැන් අද කාලෙ තියෙනවානි. එක ඒක වැෑදි මත දැන් මේ විදිහත මෙමැවු අට පස්සේ ඇදීව ලෝකයේද කරණ්‍යාවියන් හැත්තහැ දෙකක්ද හතරතුකුවවෙද හම්බවකිල සමහරුන්ට ඒ වගේම තව සමහරුන්ගේ විවිධාකාර වැදි මත තියෙනවා ඒ වගේ තියෙන වැදිමත ඔක්කෝම නිවන හොයාගේ නැත්තන් සසරින් ඉගොඩුවේ එහමනැත්තං සුගතියට යහපත් දෙයක් වෙන්න කියර හිතාගෙන කරන ඒ වන එතන ඔක්කෝම වැදිමත මේ කියන අබතුූ ප්‍රධානවට අයිති වෙන්නේ එතකොට හේතුවන්ගෙන් සංසාර වැඩපිළිවෙල සිදුවන බව නොදන්නා අ්‍ය ලබ්දිකයෝ මේ ශාසනයෙන් එපිට ඉන්නවා හේතුඵල ධර්මයන්ගේ කියාකා ඊීතේ මේක වෙන්නේ කියල තේරුම්ගන්න බැරි පිරිස විසාාලපමාණයක් එතකොට ේතුඵල ධර්මයන්ගේ කියා කාරීප්‍රයක් මේ සංසාර වැඩපිළි වෙල කියලා තේරුංගන්න බැරි වෙනත් ආගං අදහන අන්න ලබ්දිකයෝ. ඒවගේම මේ කාලෙ රෝගපී ලෙඩ රෝග හැතිවුරාට පස්සේ බෙත් හෙත් ගන්න නැතුව නොපේන දෙවිකෙනෙට යාඥා කරමින් කනලාව කිරීම ආදියල් ඒවාගේ ඉපදලා මැරණය නෑ ඉපදිලා මැල්ල යර නැවතත් ඉපදමී මැරෙන දෙවරු හැමදාම ඉන්නමක්කෙර හිතාගෙන දෙවරු සදාකාලිකවය ඉන්නවා සරබර්ධාරී දෙවියන් වහන්සේ ලෝකේ මවලයින් ඔොහු තමයි සදාකාලම ඉන්න කෙනා කියලා ඒ විදියට වරදවා දැඩිවගන්න අයත් ඉන්නවා. ඒ අය ඒ සඩබැල්ධාරී දෙවියල් අඟට යන්න උත්සාහ කරමින් විවිධාකාර විදිහට ඒයට යාඥා කරනවා කන්න ලෞකරනවා, යාගොහෝම කරන බලිබිරිපූජාතියනවා මේ වගේ දැඩි වැදි දුෘෂ්චාරගෙන සමහරුන් ඉන්නවා. දැ හිතන්න ඔය ඇත්තෝ පින් දහම් කරදින දීවලෝක උප්පත්තිය ලබයි. පින් දහම් කරගත් ෝ අපි ඹ දිව්‍ය ලෝකපත්නා කියලා. ඔබට පුළුවන්ද දීවල්ලෝකකි ඉඳලා මනුස්සලෝක ඉන්න කෙනෙක්ට ඔබ දිවලෝක දෙවිකෙනෙක උපන්නොත් මනුස්සලෝක ඉන්න කෙනෙක්ට ඉල්ල නිල්ලන ඔක්කෝම දෙන්න ඔයත්ත අන්න පුුවන් වීද හොඳ වෙලාවට ඒකට්ටී ඉල්ලන්න මනුස්්‍යයෝ පස්සාවල් එතකොට යානවාහන ගේදුරීට ඉල්ලන්න ගියෝොත් වැසිලි ගිහිල හෝදන්නකාවන්න පුවන්න්නෝ දුක ප්‍රසන ගොඩකට මුණ දෙද වෙනවා දෙවියන්ත ඒ නානාපකාරයට ඉල්ලීම් ගොඩක් ගත්තෝ එතකොට දැන් දීවලෝක ඉපවත්න ඔය ඇත්තන්ට පුළුවන්ද මනුස්සේගේ වැඩකාරයෙක් වෙන්න එතකොට දෙවියන්ට ආවිස ලැබෙන්ෙන මනු අගෙන්ද දෙවන්ට බේ ලැබෙනවද එතකොට දීවලෝක ඔක්කහෝම කී අත්තියෙනවාද ඒ දීවලෝක හය ඔක්කෝ මනුස්සයන්ට වඩා උසස් සම්පත් විනිදය උසස් පිරිසක් නෙමයිද එතකොටේ උසස් සම්පත්වෙින්නේ දීවලෝකවලේන ය උසස් පිරිසට අතර ඉන්නවද අන්දගොලි පිහිට මන්ද බුද්ධිකාය එත මොේ දීවලෝකවල උපාත්තිය බොහොම සැපවත් උපතක් නේද කොඩ ඒ වගේ උසස්ථානක ඉන්න කෙනෙක් හැමදාටම ඉදී කියල කෙනෙක් වරදවාහිතවොත් ඒ තියෙන සම්පත්හින්දා ඒ අ ඒ අය වර්ධවාහිත්ල ඒ කට්්‍යිය ළඟට යන්න හිතාගෙන විධ බලි පූචා ඒව කලාට කර්මයෙන් ලබා දෙෙන උප්පඇතිය බලිබිලි පූචාාවලින් ලබාගන්න බැහැ මේය රැස්කරගන්න කරම හින්දා දෙවියන් අතක සේවෙතාත් මේ කරමවල විපාක හැටියයට සතරාපාගත වගේ තැන්වුව තමයි වැටෙන්නේ වගේම සමහර ආගංවලින් කාන්තාවං ඉතාමත්ව පහතට හෙලනවා. ඔවුන්ට නිදහසත් අධ්‍යාපනයත් අඩුමතරමේ මුහුණු නිරාවණය කර ගන්නවත් ඉඩ දෙන්න. දෙවියන් කියලදුන්නේ ඔවුන් ලිංගික වහලියං විදියට තබා ගැනීම කියලා වැරදි අදහස් අරගෙන සහර වෙනත් ආගම් අදහනකට්ටිය දසබස්තුක මිත්‍ය දුෘෂ්තිය ඉල්ල දැටි අදහස්සල ඉන්නවා. ඉතිවෙලි මෙන්නවී කියන සීලබතුූප්‍රදාන වලට. ඒවගේම මෙලොව සියල්ලම දෙවියන් වහන්සේ විසින් ලබා දෙනවා. එහිෙම හිතාගෙන තියසන් සතුන්ගේ ජීවිතය පවා නැති කරලදාලා සත්තු පවා මරමින් සමහර කට්ටි වැරදි විදිහට ජීවත් වෙනවා. ඒකට්ටි වැරදිකම්වලින් සංසාරය එතරවීමත් හොයෙනවා. ැස්කද ගන්නකු සලකර්ම හේතු පලධර්මයන්ගේ කියාකාරීපවයක් වෙච්ච නාම්රූපධර්ම කර්මාදී හේතුවූන්ගෙන් ඇති වෙනකොට අර මොනවය බැරදිවිදියට හිතුවත් වෙනදේ තමයි වෙන්නේ සිද්ධ වනදේ සිදුවන ආකාරයට වෙනවාමෙසාක් තමන් ඒක වරදවා හිතුවා කියලා තමන් ඒක වැෑඩිවිධිය තේරුන් ගත්ත කියෙල සිද්ධ වනදේ වෙනස්සෙන්න්නේ නැහැ ේතුන්ෙන් හටගන්නදේ හේතුවන්ගේමයි හටගන්නේ මැවීමක් ඉබේ හැදීමක් මොනවත් වෙන්නේ නැහැ ඒ වෙනුවට වෙන්නේ තව හේතුවන්ගේෙන් හටගන්නට නරග ප්‍රතිඵල ගොඩාක් ලබා දෙනවා මොකද මෙතන හකුසාංසිත් ඇතිවන හින්ද. මේ විදිහට වාර්දවා ගත්ත මේ වගේ ස්වභහාේතියන මික්්‍යආදුෘස්තිීන් අද කාලෙත් හුගාක් තියෙනවා ඒ තියන සියලුම මිත්‍යාදුුස්ති සිහිලබ්බත පරාමාස වෙනවා. ඊළගේක අත්්‍යවාධපානය යම්කිසි කවුුණ කරගෙන සත්වයෝ අදහසක් දරනවා නම් ඒක අපි වාද කියලා කියනවා දැ මොනවහරි කාරණාව කරගෙන ඒකට එක කෙන තමන් දරන යම් කිසි අදහසක ඉද්ද ඒකට වාදය කියලා කියනවා ඒ එයාගේ වාදේ එයාගේ අදහස්ස එයාගේ දැක්ම එතකොට ඒ වගේ ගත්ත අදහසක් නැත්නන් දැක්මක් නැත්නම් වාදයක් ඒවාගේ වාදයක් දැඩිවල්ලගෙන ඉන්නවනම් අපි ඒකට වාදූපධානය කෙළ කියනවා. යම්කිසි අදහසක් දැඩිවාරංගිද්දි ඒ ඇයගේ ඒ වාදේ උපාධාරණී වෙලා තියද වාදූපධානය කෙලා කියන්න. ආත්මේකැර කියවෙන කාරණාවක් දැඩිවල්ලගෙන තියෙනවානම්. අපි ඒක හඳුන්වන්නේ අත්තවාදූපදාානය කියලා. එතකොටට උපාධානයේ දැඩිවල්ලගන්නවා යම්කිසි කෙනේගේ අදහසක් ඒකට වාදය කියනවා ආත්මය කියන කාරණාව දැඩිවල්ලගෙන ඉන්නවනා ඒක අත්තවාදූපධානය කළ තමයි තේරුම්ගන්න ඕනෙ. මෙතන අත්වවාදූපධානයේ කියන්නේ විසි ආකාරයක් වන සක්කාය දිට්ටිය. සක්කා දිිට්ටි විසිහාආකාදයකට ඇති වෙන. පංචාස්කන්දය ගැන දන්නේ නැති හින්දා. සත්්‍යේ පුද්ගලයක් ආත්මයක්, ඇැයි කියලා එනොමැති දෙයක් ගැන ඇතිකර ගෙන තියෙනෙ වැෑදි දුෘෂ්තිය තමයි අත්තවාදූපදානේ ඒය දන්නෑ පංචස්කන්දී ගැන මෙතන තියෙන රූප වේත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියල පංචස්කන්දයක් දැම් ඔය ඇත්තු රූප විසියාට ඉගෙනගෙන ඉන්නයින වේදනා සඥඥා සංකාරකයෙන් චෛස්්‍යක පනස්තක ඉගෙනගෙන ඉන්නේයිනෙ සිත් අසූන් අවේ කියලා සිත් එකසේ විසේකං ඔබ මේ විඤ්ඥානය ගැන ඉගෙනගෙන ඉන්නවානේ හැබැයි ඔබ ඒක පංචස්කන්දයේ දන්නව වනාාට පංචස්කන්දය ගැන දන්න නැතිකට්ටිය සත්වය පුද්ගලයෙක් ආත්මයක් කියල දෙයක් තියෙනව කෙන හිතලා නැටි දෙයක් ගැන වැදි අදහසක් කරන්න ඉන්නවනම් ඒක අත්තවා දූපදාානය වෙනවා මේ අත්තවා දූපදාානය අපිට විසි ආකාරයකට ගන්න පුළුවන් විසි ආකාර සක්කාදිිප්ටිය වැනි හතර රූපය ආත්මය ඇතිකක් සේ දැකීම ඔය රූපය ආත්මය ඇත්තිකක් සේ දැකීම ආත්මය රූපය ඇති එකක් සේ දැකීම රූපය ආත්මය කෙරේ පිහිටියා කර දැකීම ආත්මය රූපය කෙරේ පිහිටියයා කර දැකීම අනිත් හතරත් विधटम तमायां्य वेधनाव आत् में वसन दकीम आत् में वेदना वसेन दकी में वेधना आत् में के लिए पहिटियाकर दकीम आत् में वेदनाव के लिए पहितिया के दकी में संन्याव आत् में विधि दकीम आत् में संन्या विधिर दकी में संन्याव आत् में के लिए पहितियाकर दकीम आत् में सं्याव के लिए पहिटियाकर दकी में संका आत् में विधिर दकीम आत् में संकार विधिय दकी में සංකාර ආත්මය වශයෙන් ආත්මය කෙරෙහි පිහිටියා කළ දැකීම ආත්මය සංකාර කෙරේ පිහිටියය කඩකි මෙීමම සංඥාවත් ඒ වි්‍යහතම තේරුම් ගන්න විඥානය ඒ දිහටම තේරුම් ගන්න. ඒ ටික කියන්න ඕන්න පැහ තේරවාණය දෙටික මේ විදිහට රූපවේතා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කාන්දය කලින්කිව්වේ හතරාකාරයට වලදවාගත්ත ස්වභවී තමයි. ඒ දුස්තිට අපි කියනා ඒවාදයට අත්තවා දූපදාානය කියලා. සූභවයේත්නා සංඥා සංකාර විඤ්ඥානයෝ මේ විදියට ආත්නය වසයෙන් දැකීම आत् में रूपवेतना संඥ संकार विजञनंग एक वि दැීම නता रूपवेतना संඥ संकार विजञानियांगिंग एक आत् में के पිहितिया के दැकීම නता रूपवेतना संඥ संकार विजञාन किන ඒवा आत् आत्मय इन ඒवा के पतिया केला ද विधයට වड़दवा गर्ने का අ්‍යवादू पता नहीं वेෙනवा මේ හතරආකාරයේ උපාධානයක්න් ඇතිවෙන තන්හාව හින්දා තන්හාාව ඔක්කෝම කියාකාරයක් වෙනවා දෙතකොට හොඳ හටකාරය කියන්න බයන්න එකසි අටාආකාරය කට්ටියන ාවතහා බවතන්හා විභවතහා රපම්ාන වි එතන අසආකාරය තන දහටයි දකට වැඩියනවා තෝට අධ්‍යාත්මික එක දහාටයි ක අතීත වර්තමාන අනාාවරගෙන ආය නාකාරකින් වැඩිය මා ද නද තන්හාාව මුලිම කියාකාරයක් වෙනවද ඒ තුන් ආකාරයෙන් කාම තන්හාාව කිය ආකාරයකට බෙදනාද මුලින්ම බව තන්හා ඉබවතන්හාකට එකතුව කියද ඒ දහාට කොහොමද ඊට පස්ස බෙදෙන්නේ ෙන් එ එකතු ඊට ප ඒක බෙදන්න කොයි විදිහදද කාලතුන්ට වැඩිවෙනෝ ට පස්ස තමයි තිත්සාය ඒවතුුණ එකසි අටයි එකසි අටාකාරය කොයි විදී හරිව මිට කාමූපදාාන් දිට් ූපදාාන සීලාබ ූපාන විදිියට වාධනය වුුණොත් ලේසිය එක ඉවත්කාන පුුවන්න්න කනෙක්ට එතන තියෙන චෛ්‍යක ධර්ම කී අත්ද ද එතකොට මේ උපාධාන හතර සතර මාර්ගඵලයන් උපදවා ගැනීමේදී ඒඒ මාර්ගපලවලින් තමයි විනාස කරලදාන්න ඕනේ. මේ උපාධානහතර මඟ පල ලබත්තිී විනාසවෙන්නේ. සෝහන් මාර්ගයෙන් දිට්ටුවඋපධානය සීලබ්බතු ූපදාානය අත්තවාදූපදාානී ප්‍රහන කරනවා. සෝහන් මාර්ගයෙන් මේ උපාන හතරෙන් තුනක් නැත්තරම නැති කළදානවා. දිිට්ටූපදාානය, ීල අබත පධානය අත්වාද උපදානය එතකොට මොන චෛතසිකේට සවවාහන් මාර්ගෙන් නැති කළ දාන්නේ එතකොට දිට්ටිය නැතිකරනකොටම දිට්ට ූපදාානය සීල අබතු ූපධනය අත්තවාද උපධානය පහනය වෙන කාමූපධානය පහනය වෙන්නේ රහතන් වහන්සේ නමක් වනහම අනාගාමී වෙනකොට කාමරාග පටිගේ පහනිය වෙනවා වනාට තව ඉතිරී රූපරාග රූපරාග මානුද්දච්චාවිච්චාාවෝ. එදක ලෝබේ තාමතියන ලෝබේ ඉවරටමිවරනය අනාගාමි වනාකේර. අනාගාමි වෙදි කාමරාග පටි නැත්තටම නැති වෙනවා. දේස හිතූත් නැත්තටම නැතිවෙනවා. ඒ වුනාට රූපරාග රූපරාග මානුද්ද චවිච්චාතියෙනවා ඒ සංයෝජන්ධර්ම ඉතිරී ඒ නිසා ඒවා නැත්තට නැති කරන්න පුළුවන් රහත්. නැත්තන් අරහත් මාර්ගහිතීන් ඒ අරහත් මාර්ගි හිතන් රහතන් වහන්සේ නමක් වීමෙන් තමයි කාමෝපද සම්පූණම ප්‍රහනය වෙන්න. මේ උපාධානහතරෙන් කාමූපධාරයේ මුලින්මදේශනා කරලා තියෙන්නේ ඉක්මනින්ම තේරුන්ගන්න පුළුවන් හින්දා පැහැදිලි හින්ද ලෝබ මූල සිත් අටත් එෙක්ක තියෙන හින්දා. අනෙක් උපාධානතුන උපදින්නේ ලෝබමූල දිට්ටිගත සම්පයුත්ත හිත්තෙක්ක විතරයේ. පැදිල් හැ මෝටම හොඳ ඒ නම් කියන්න බලන්න ඔය ඇත්තන්ට පැහැදිලි නම් උපාධන ඔක්කෝම කීයක්තියෙනවාද උපාන අහාක්කෝම කීයක් තියෙනවාද දසවස්තුක මිත්‍යා දුෘස්තිය කිව් හා මෙතන සංක්‍යාව කියද ය क्या किया ने बता नहीं दाहें दी मेम पहले आपने हाँ भाली एंकिया ने को सिंगलिंग आमारी ही ना नाटी डिंग डांग नाटी डिंग नाटी बुटांग डांग नाटी सुकटे दुक्कटे ना काम माना पहले विपाक को नाटी सुकटे दुक्कटे ना ना काम माना पालांग विपाकु पाहा

කවදරි මහනවෙන්නත් පුළුවන්කම ැබ වාකරද පාලම කියන්න නත්ති ලෝකයේ සමර භහක්මනා සමක් ගතා සම්මාපටිපන්නා ඒ ඉමංච ලෝකම් පරංච ලෝකන් සය අභි්ඥා සච්චිකත්තා පවේදන්ති කියන්න බලන්න ගිකත්තිය පිරිත් කියයාද හරිලස්සන්නෑ පිරිිත්පතාරගෙන පිරිත් කියනකොට ගිහිකර්ත්තිය වලන්න එපාය කියන බොල් හොඳයට सरा सග सपा इमाचල පचල say अnya सवे स सග स माचचौkan say अnya सताला बතු पदाන කිය වने चाहिක मද्य අත්තවා දූපධානය කියවන චෛසකය මොකක්ද කාමූපධානය කියවන චෛස්සකය මොකක්ද. දිිටටූපධානය කියවන චෛස්සකය මොකක්ද දිිට්ටිය නැතිවෙන්නේ නැතන්? ලිටූපදාන සිල්ලබත ූපදාන අත්තවාදූපදාානයෝ නැත්තටම නැත්තටම නැතිවෙලා යන්න කොයි අවස්ථාවදද එතකොත් කාමූපදාානය නැත්තටම නැතිවෙන කොතෙන්දිදඉ කා කාමරාග පටික දෙ අනාගාමී වෙදි නැති වෙනවානේ එ ා රූරාග වාන උදර්්චා විද්‍යා පහහි වෙන නෑ හඳයි හරි එමන අතට එපමණ පමාණවත් නනිදදා බෙද මිකණ හත්මසාමිනාාස පුංචි ප්‍රශයත්තියෙන සවිනාාස එතොට නිකන්ති තන්හාාව කියනක පොතන්ට දයන්නේ නිකන්ති තන්හාාව කෙරකිව හම නිකාන්තිය ඒකයන්න අපි අපේ මගාමග්‍ය ඥාන්දසන විසුද්ධයේ දී ඇතිවෙන නිකාන්තිය සම්බන්ධව නොව කියන්නේ දැන් ඒක වුනත් තියෙන්නේ අර ඒකඉක්කෙනාගේ විවිධාකාල දිිප්ති සම්බන්ධව තියෙන කවුණකට හින්ද ඒක අයිතිවෙන්නේ දිිත්්තියකෙන් චයිස්සකට බොහෝවිට අත්තවාද උපදානයකස මේ සම්බන්ධතම අපිට නිකාන්තිය ගන්න තියෙන්නේ නිකාන්තිය අත්තවාදූපදාානයක්ය එක තමයි ඇතිවෙන්නේ හැබ සමහරයගේ ලෝබේ ස්බන්ධවත් ඒ විදිහයට නිකාන්තියක් ඇතිවෙන්න පුළුවන්. ඒකෙ තැනේ හැටියට තමයි තේරුම්ගන්න වෙන්නේ මොකද නිකාන්තිය කෙලක වහා මෙතරද අපි තන්හාව කවුණ ඔක්කෝට මදාළව ගණඩ වෙනවන්නේ ස්ථානයේදී. කිය එක තන්න වේම එක කොටසක් දේක කියන්නේ අර. තන්හාාවටම කතාකරන කානාවත්තම නිකාන්තිී කියන්නේේ එරන්තරනයි තල්වස. එහෙම නම් පින්වර්ත්නේ මෙතෙක්වේලා අබ්‍රෑස් කර ගත්ත පුුණ ධර්මයෝ මිය ගිය සියරම සසරගත නෑ දැයින තනමෝදන් වී වායිකළ ඥාතීන්ට පින් අනමෝදන් කරන්න ඉදම්ම ඥාති නම්හෝතු ඉදම් ාති ලංකව බිත ාවසයෝ දම්ම ඥාති නංහෝත ස ිතා නාෝ ඉදම්ම ාති ලංකවත්තු සිතා ා දෙවියන්තත් මේ අනමෝදන් කරන්න ආකා සට්ටාචය.

නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුණ්ඥන් දම්ි ගුුණ්ඥන් ආසවක්කයා වහන්හුතු ආසවක්්‍යයා වහන් හුතු මේ පින නිවන් අවබෝධවීම පිණිසම නි මීතු වීවා මේ පුසලයි බලයින්මකුසලේ බලය නිවාරි දත්කිනාතුරුම නිවන් දක්කිා තුර Paskavdas akusal karan Paskavdas akusal karan Bala ingi de Bala ingi de Asad buris ingi de Asad buris ingi de mitre mitra ingi de Aap mitra ingi de Asrenu lebeva Asrenu lebeva Dana di Pinkam karan Pinkam karan Dila

ඔබට අපි ආශ්‍රවාද කරාන විශේසේම දාතුන් ඇන්ද අපේ පිින්වාන්ත කර්මික මහත්මානාන්ගේ පින්බර ජම්මදිනය උදාාවෙනවා පින්වන්ත ගමනක්්‍යමින් බොහෝ දෙනාට කලන විතුරෙක් ඇබොහෝම පුුණ්‍යවන්ත සත්පුරුසම ජීවිතයයක්ග වන අපේ පින්වන්ත ධම්මික මහත්මනාන්ට තුනුරුවන්ගේ සානෙන් පින්බර සුබ උපන්දිනයක් වවා පින්වන්තසාන්ති මහත්මියය විධ රටවදර සිද සදහැබරු ඇත්තු උපධයාපරදු දරුවන් පවල් පරපුර හැමදි टम ने दुख ने दो भी दीखा इसलिए අභිවාධන සීලී සේ නිච්චන්වත අප චායිනෝ චත්තාරු ධම්මාාවටටන්ති ආයුුවන්ලෝසු කම්බලං ආයුරාරූගේ සම්පත්ති සග සම්පත්තිමී වචේ අතූ නි්බාන සම්පත්තිී ඉමිනාති සමිච්චතු සිරධනම් ශීන් වහන්සේ වලා වන්දනා කරමු. අපරස්ක ගතතා ශීලු සල් සිලල්පිත් ශාවෙන් හන්සේ රනබෝදධ කසටු. ස්න් හස රක ග ලක ලපත් ව. बोधामी ये वक्ते मापा तीन मन्यम वा खार्यिकावतक महासंग्राह से दूर है ना महासंग्राह ने कमा करवाया नहीं हूँ ओकास वंदा आमी भांते ओकास फुमान भांते मया कताम कुन्यंग सामिना कामो तत्पंग हैसा धनमोदयां मकरल किन्ह बहुत श्रद्धा करने में कताम कुन्यंग मया दात तत्पंग हैसा धनमोदयां उपासित क ඕකාස දවාරත්වේනය කතන් සබං අච්චයන් කමතම බන්තේ ඕෝකාස කමාසට කමල් කමචතා දතියම්පි ඕකාස කමාමි රද කම ක තතියම්පි ඕකාස කමාමමසාදු සදුස සීලවන්තන් ගුණල වන්තන් ප්ඥකෙතන් අනුත්තරං දුල්ල බේනය මයාලත්දම් පස්සිතුම් අන්තිතුම් වර සාරි බපුත්තාධි තේරාණං අගතංපතිපාටියා සත්හ සීල දයාවාසන් බුද්ධපුත්තන් නමා මහන්පැටිසාූසාසා